කමර්ශල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. 24 පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කළා. ඒ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට එල්ල වූ චෝදනා මත සිදු කළ විමර්ශනයකට අදාළවයි. එම තීරණය අසාධාරණ බව පවසමිනුත් ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙසට බල කරමිනුත් දරුවන්ගේ දෙමාපියන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. අපේ දරුවෝ ශිෂ්‍යත්ව විභාගයට ගිහිල්ලා තියද්දි පේපර් එක පිට වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අහිංසක දෙමාපියෝ අද එකතු වෙලා ඉන්නේ. ඒ දරුවෝ ගෙවල් වල ගිහිල්ලා අඬනවා. ඒ දරුවෝ ගෙවල් වල ගිහිල්ලා දුකෙන් ඉන්නවා. ඒ දුක හින්දා තමයි මේ අද දෙමාපියෝ එකතු වෙලා මේ පහට බහලා ඉන්නේ. අපි ඉල්ලා සිටින්නේ මේ ශිෂ්‍යත්ව විභාගය නැවත තියන්න. සමස්තයක් දරුවන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. අතලොස්සකට ඒක ලැබෙන්න ඇති. අපේ දරුවන්ට ඒව නැහැ. එතකොට අපේ දරුවෝ පව් නේද? එතකොට ඒ දරුවන්ට මොකද වෙන්නේ? මේ අතර විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටද දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වුණා. අහිංසක දරුවෙක් කොළඹ ලොකු ඉස්කෝලෙකට එන්න දතකන මේ විභාගෙට මේගොල්ලෝ මෙහෙම කරනවා නම් මොකද්ද තියෙන සාධාරණේ? මේ ප්‍රශ්න තුනෙන් නම් ඔබතුමා ගැලවෙන්න හදන්න එපා. අපේ දරුවෝ මේ වෙනකොට පේපර් ඒගොල්ලන්ගේ උසට වඩා ලියලා තියෙනවා. මේ ප්‍රශ්න තුනක් අයින් කරලා මේක හරියනවද? එතකොට මේ ප්‍රශ්න තුන හරියට ලියපු මිනිස්සුන්ට මොකද වෙන්නේ? හරි පියවරක් ගත යුතු. පසුව දෙමාපියන් කිහිප දෙනෙකුට සහ නීතිඥවරයෙකුට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා හමු වීමට අවස්ථාවක් ලබා දී තිබුණා. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඒකට එකසරීම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. විභාග නැවත පවත්වනවා කියන කාර්යයට විභාග දෙපාර්තමේන්තුවේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න තුනක් පිට වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න තුන සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා කියන කාර්යයක් දැනමයි කිව්වේ. අපිට තවත් සාක්ෂි ඔප්පු කළ පෙන්වන්නලු මේ ප්‍රශ්න තුනටත් අභිභාගයේ තවත් ප්‍රශ්න තියෙනවා නම් එතුමා ඒ අවස්ථාවේදී දෙපාර්තමේන්තුව මට්ටමේ පවත්වන විධිමත් පරීක්ෂණයකින් අනතුරුව අපේ තීරණයත් එක්ක එකඟ වීමේ හැකියාව පිළිබඳව බලනවා කියලා. අපිට ඕනේ එක දෙයයි. නැවත වතාව 2024 ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි හා දෙවෙනි ප්‍රශ්න පත්‍ර අනිවාර්යයෙන්ම විනිවිදවයි දැනට විභාග දෙපාර්තමේන්තුවෙන් යම් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔවුන්ගේ පැත්තෙන් කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තිබෙනවා. දැන් ප්‍රශ්න 3ක තමයි ගැටලුව තියෙන්නේ. මේ දෙපාර්තමේන්තුවෙන් කියන කාරණේ අපි දැක්ක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා විභාග කොමසාරිස්වරයා. ඒ ප්‍රශ්න 3 ඉවත් කරලා මුළු ප්‍රශ්න සංඛ්‍යාව 37ක් සේ සලකා ලකුණු 100කට පරිවර්තනය කරලා ලකුණු ලබා දෙන බවට තමයි ඔහුගේ පැත්තෙන් දැනට නිවේදනය කරලා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඒක දෙමාපියෝ පිළිගන්න සූදානම් නැහැ. අපිටත් මේ තර්කානුකූල බලද්දී ඒකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිවාර්ය ලෙසම මේ ප්‍රශ්නයට සාධාරණ යුක්තිසහගත විසඳුමක් ලබා දිය යුතු තිබෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.